ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මෙරට දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24න් ඊයේ දිනට මරණ 34ක් 20 හැවිරිදි තරුණයෙකුත් ඒ අතර මෙරට සමස්ත මරණ 16 සීමාව ඉක්මවයි අකණ්ඩව 10 වන දිනටත් මෙරට කොවිඩ් රෝගීන් 2000 සීමාව ඉක්මවායයි ඊයේ දිනට රෝගීන් 2518ක් වෛද්‍යවරයෙකුට කොරෝනා ඩයිගම රෝහල తాවකාලිකව වසයි ලොව වැඩිම කොරෝනා ආසාදිතින් හා මරණ ගත වූ පැය 24 තුල ඉන්දියාවෙන් යුද ජයග්‍රහණයේ 12 වන ජාතික සමරුම් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන් වරාය පනත් කැටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි දැන් දේශීය පුවත් දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා එලෙස වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 34ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ ගොස් තිබෙනවා COVID-19 වෛරස ආසාදනයේ වී දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික COVID මරණ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 34ක්. එලෙස මියගිය පුත්කලින් අතරට රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක තරුණයෙක්, දෙමළකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක කාන්තාවක් හා රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක කාන්තාවක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1015ක් ලෙසයි. සාමාන්‍යයෙන් දිනකට මොනවා කිව්වත් 20ක් 25ක්වත් මරණ මේ දිනවල වාර්තා වෙනවා මොකද 2000 ඉක්මවලා රෝගීන් වාර්තා වෙනකොට ඒ අය අතර අඩු අයස් අය ඉතා සුළු ප්‍රතිශතයක් හෝ සිටිනවා ඒකෙන්ම අපිට පැහැදිලි වෙනවා අඩු අයසේ අය මේ රෝගයේ සංකූලතා ඇතිවීම සහ ඒ හරහා මිය යෑමේ තියෙන හැකියාව අඩු වුණත් ඒකෙන් අදහස් කරන්නේ ඒ අය මරණයට පත් නොවන්නේම නැහැ කියලා. ඒ නිසාම තමයි අපි මේ මොහොතේ ඉතාමත්ම සැලකිල්ලට ගත යුතුයි වයස් භේදයකින් තොරව මේ රෝගයෙන් ආරක්ෂා වීමයි වැදගත් වෙන්නේ. හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රි ග්‍රාම සේවා වසමට අයත් බ්ලින්කි මුනි වතුයායේ බාත් පොට් කොටසේ පදිංචි සිවුතරුමවක් COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි සිවුතරුමවක් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. අකණ්ඩව 10 වන දිනටත් 2000 සීමාව ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනත් මෙරටින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 2518ක් වන අතර ඉන් පුද්ගලින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින්. ඉතිරි කොවිඩ් රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 391ක්. ගම්පහින් 350ක්, කොළඹින් 333ක්, ගාලෙන් 108ක්, මාතරින් 45ක්, හම්බන්තොටින් 71ක්, කෑගලින් 170ක් හා රත්නපුරෙන් කොවිඩ් රෝගීන් 63 දෙනෙකු ඊයේ දින වාර්තා වී තිබෙනවා. බදුලෙන් 47ක්, මොනරාගලින් 39ක්, මාතලෙන් 65ක්, මහනුවරින් 89ක් වාර්තා වී ඇති අතර නූරෙලින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 72ක්. අම්පාරෙන් 27ක්, මඩකලපුවෙන් 38ක්, ත්‍රිකුණමලෙන් 24ක්, පොළොන්නරුවෙන් 25ක්, අනුරාධපුරෙන් 179 දෙනෙකුට වාර්තා වී තිබෙනවා. පුත්තලමින් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගලින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 113ක්. මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඊයේ දින එක් කොවිඩ් රෝගියෙකු පමණක් වාර්තා වී ඇති අතර කිරිනොච්චින් 28ක් හා යාපනයෙන් 144 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දින වාර්තා වූ කොවිඩ් රෝගීන් අතරින් දිස්ත්‍රික්ක 8කට අයත් ප්‍රදේශවලින් සියයේ ඉක්ම වූ ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් කිතුල්කල බෝට්ලන් විදුල් බලාගාරයේ සේවකීන් 8 දෙනෙකු COVID-19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එහි කොටසක් මේ වන විටත් වසා දමා අදාළ රෝගීන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. මීට දින දෙකකට පමණ පෙර වැල්ලම්පිටියේ හන්දියේ මහලු යුවලක් දමා ගොස් තිබූ අතර ඔවුන් ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි තහවුරු වී ඇත්තේ. අදාළ මහලු යුවල PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එෙහිදී ඔවුන් කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. අදාළ මහලු යුවලට පසුගිය දින කිහිපය තුළ අසල සිටි පිරිස් විසින් කෑම බීම ලබා දී ඇති අතර ඔවුන් නහවා පිරිසිදු කර තිබෙනවා. ඒ අනුව එම පුද්ගලින් සොයා නිරෝධායනය සඳහා යොමු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ.
සමාජයේ මේ මෙහෙම මහමගණන් තමන්ගේ අම්මලා තාත්තලා දාල යන්න එපා. මේක සමාජයේ බහුතරයක් දකින්න සිද්ධියක් නෙවෙයි. බොහොම අල්පයක්. නමුත් මේක අපි කාටවත් හොඳ පාඩමක්. මොකද මේ අම්මයි තාත්තයි කාගේ හරි දරුවන්ගේ අම්මා කෙනෙක් හා තාත්තා කෙනෙක්. ඒකට අපි මේගොල්ලන්ව ආරක්ෂා කරලා ඉස්පිරිතාලට ගෙනිහිල්ලා දැන් සුව කරන එක වෙනයි. නමුත් අපි ඕගොල්ලන්ට කාරුණික ඉල්ලා සිටින්නේ මේ වගේ අම්මලා තාත්තලා තව කොතෙකුත් මේ කොච්චරක් ඉන්න සමාජයේ මම දන්නවා බහුතරයක් අය තමන්ගේ දෙමව්පියන්ට පණපත් වැඩි මේලාගේ ආදරෙයි. නමුත් කිසිම වෙලාවක මේ වගේ අසරණ කරන්න එපා අම්මලා තාත්තලා ඉල්ලීමක් කරන්න මේලාව ආරක්ෂා කරගන්න. නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම රෝහල අද දින සිට තාවකාලික වසා දැමීමට පියවරගත් බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා සඳහන් කළේ. තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හලකින් COVID රෝගීන් 400 දෙනෙකු හමුවීමත් සමග එම කම්හල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව කෑගල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස. වීරසූරිය පවසනවා. තංගල්ල නගරයේ රසායනාගාරයක සේවයේ නියුතු සේවකීන් 5 දෙනෙකු COVID-19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ රසායනාගාරයේ වසදමා ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරුණු බවයි සෞඛ්‍යාංශය ප්‍රකාශ කළේ. මේ අතර නිසි නිරෝධායන නීති අනුගමනය නොකළ පුද්ගලින් 340 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවටගත් පුද්ගලින් සංඛ්‍යාව 10413ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 340ක් පමණ ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. බස්නාහිර පළාතෙන් මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 10413ක් පමණ වෙනවා. ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ සම්බන්ධ අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ජාතික හැඳුනුම්පතේ අංකය සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ 18 වෙනිදා දිනේදී වළංගු වෙන්නේ ඉරට්ටේ සංඛ්‍යා. ඒ අනුව කරන ලද මෙහෙයුමේදී පුද්ගලයන් 9793 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී හැඳුනුම්පතේ අංක ක්‍රමයට පරිබාහිරව බරපතල ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 99 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අද දිනේ 19 වෙනිදා දිනේ අදට වළංගු වන්නේ ඔත්තේ සංඛ්‍යා. ඒ අනුව ඔබේ හැඳුනුම්පතේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා නම් ළඟම තියෙන පාරිභෝගික ස්ථානයට ගමන් කරන්න පුළුවන්. දුර තියෙන පාරිභෝගික ස්ථානයකට නොවේ. ප්‍රතිශක්තිකරණය ගැන ලොකු බලාපොරොත්තුවක් අපි හැමෝගෙම තියෙනවා. හැබැයි අපිට විනයක් තිබුණ නැත්තම් ප්‍රතිශක්තිකරණය ගන්න අපි පෝලිං වල දඟලලා කලබල කරලා ඒ මීටරේ දුරස්ථභාවයේ තියාගත්තේ නැත්තම් අපි මේ රෝගය අපේ ගෙදර ඉන්න ඒ අහිංසක දරුවන්ටත් අහිංසක වැඩිහිටියන්ටත් මේක ගෙනියනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි ඒ පෝලිංක විනයානුකූලව ඉන්නවා. මීටරයක දුරස්ථභාවය මීටරයක් හරි මීටර දෙකක් හරි දුරස්ථව ඉන්න කලබල වෙන්න එපා. මොකද ප්‍රතිශක්තිකරණය ගන්න පොලිමේ ඇහිලා රෝගේ බෝ කර ගන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම දුන්නත් රෝගේ බෝ වෙන්න පුළුවන්. ඉතින් අපි මේ පොලිමට ඇහිලා රෝගේ බෝ කර ගන්න අවශ්‍ය නැහැනේ. ගෝලීය COVID-19 වෛරසය හමුවේ මේ වන විට ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින අතර ලෝකයේ දිනක් තුල එක් දිනකදී සිදු වූ වැඩිම COVID මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුල පමණක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති COVID මරණ සංඛ්‍යාව 4525ක්. අදාළ කාල සීමාව තුල නව රෝගීන් 267,000කට අධික සංඛ්‍යාවක්ද වාර්තා වී ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. විපක්ෂයේ කොතෙක් චෝදනා එල්ල කළද කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයේ කැපවී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂය එක එක චෝදනා කරන්න පුළුවන් සීතල කාමරවල ඉඳගෙන ඒ ලොක්ඩවුන් කරන ප්‍රදේශවලට රුපියල් 10,000ක ඒ දීමනා ආහාර දීමනා ලබා දීලා ඒ ජනතාවට අවශ්‍ය සේවය සලසනවා වගේම ඒ ජනතාව ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව රජයක් විදිහට කොතරම් මුදල් වැය වුණත් ජනතාවට ඒක සුරක්ෂිතභාවය ලබා දීලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට සෞඛ්‍යංශවලට ත්‍රිවිධ හමුදාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ අවස්ථාවේදී මේ කොරෝනා රැල්ල පාලනය කරන්න දක්වන සහයෝගය පිළිබඳව දවසක රාජ්‍ය සේවකයන්ගේ වැටුප පරිත්‍යාග කරපු ඉටුකම ඒ කොවිඩ් අර මුදලේ මුදල් මහ දවාලේ වංචා කරලා තිනවා මංකොල්ල කාලා තිනවා ඇම්බියුලන්ස් වලින් ගහලා තියෙන පොඩි පොඩි ප්‍රමාණයක් නෙමෙයි අද ලෝකේ කොහෙවත් නැති මිලකට තමයි ඇම්බියුලන්ස් කියන්නේ තියෙන්නේ ඒ වගේම තමයි අපි දැක්කා ඉන්න නාමල් මහත්තයා මේ දවස්වල හැම තැනම යනවා යගිහිලා ඇඳන් ටික හදනවා ඒ හදන ගමන් කියන එක තමයි ඉදිරියේදී එන්නත් ටික ගේනවා එන්නත් ටික ගේනකන් අපි ඔයාලට අනිවාර්යයෙන්ම ඩිජිටල් හැඳුනුම් පතක් දෙනවා
තාම මේ වෙනකොට කොවිඩ් දෙන්නත ඇනුම් කරලවත් නැහැ. දැන් මොකද්ද මේ කියන්නේ? මේ හදන්නේ නැවත ජනතාව මුලාවටපත් කරන්න. දැන් මේකත් මහා ගරානා ව්‍යාපාරයක් බවට පත් කරගන්න තමයි හදන්නේ. ඒ නිසා වහාම මේ සම්දර්ශන නවත්තලා ඇත්ත ප්‍රශ්නට උත්තරයක් හොයන්න කියන එකත් ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. එෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ චන්ත විමසීමේ කටයුතු හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේ ඉදිරිපත් කරන ලද කෙටුම්පතට ප්‍රධාන වශයෙන් සංශෝධන වර්ග දෙකක් තිබෙනවා. ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීති ප්‍රතිපාර්මේන්තුව හරහා ඉදිරිපත් කරන ලද සංශෝධන, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙටුම්පත සැලකිලිට භාජනය කොට ඉදිරිපත් කර තිබෙන සංශෝධන. පනතේ සැලකිය යුතු ප්‍රමාණයක් සංශෝධනවලට භාජන වෙලා තිබෙන නිසා, ඒ කියන්නේ දැන් අපේ මේසෙ උඩ තියෙන පනත නෙවෙයි ඇත්තටම සම්මත වෙන්න නියමිතව තිබෙන. ඒ නිසා මා හිතනවා මේ සංශෝධන අපිට ඉතා ඉක්මනින් ලබා දෙනවා නම් හොඳයි කියලා ගරු කතා නායකතුමනි. අද දහවල් වෙනකොට ලබා දෙන්නම්. ඒත් එක්කම මේ සියලු දේවල් අර ඩිටර්මිනේෂන් එක जनाधि වරාය නගරය ලෙස ඇඳිදිමින් විමකින් ශ්‍රී ලංකා ආර්ථිකයට දවන්ත අවස්ථා රාශියක් එකතු කිරීමට අපට වටිනා අවස්ථාවක් උදා කර තිබෙනවා. මෙම නව ව්‍යාපෘතියෙන් නිසිල් පළල් නෙලා ගැනීමට නම් එම නගර සංකීර්ණක හරහා විශාල ආයෝජනයක් රට තුළට ගලා එමට අවශ්‍ය වන නීතිමය සහ වාණිජමය රාමුව මනාව සකස් කිරීමට අත්‍යවශ්‍යයි. එම රාමුව නිසිල ලෙස සකස් කිරීමට අපට හැකි වෙන්නේ නම් රටේ ආර්ථිකයට ඊළඟ වසර පහ තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජනය ලබා ගැනීමට හැකිවන්නේයි ආර්ථික විශේෂඥයන් අවසා තිබෙනවා. පුද්ගලයන් දෙලක්ෂයකට පමණ රැකියා ජීවනෝපාය අවස්ථාවක්ද මුල් වසර පහ තුළදී බිහි කරන්නට හැකි වෙනවා. තවද මුල් අවුරුදු පහ තුළ ක්‍රමයෙන් නව ස්ථීර රැකියාවන් සූ 3000ක් පමණ බිහි කරවන්නටද අවකාශය උදාවන්නේයි ආර්ථික විශේෂඥයන්ගේ ගණන් කොට තිබෙනවා. මෙම මෙම නව නගරයට ආයෝජනය කිරීමට පිවිසෙන සියලුම ආයෝජකයන් අවහිරතාවයක් හෝ බාධා වලට භාජනය නොවි තම ව්‍යාපාර කටයුතු වලට නිරත වීමේ වාතාවරණය සකස් විය යුතුයි. එසේ කිරීම සඳහා දැනට අපේ රටේ බොහෝ ආයෝජකීන්ට සිදුවන අසාධාරණ බාධා කාලය නාස්ති කිරීම, හදිසි ප්‍රතිපත්ති වෙනස් කිරීම යනාදී මේ නව නගරයේදී ආවම කිරීම අත්‍යවශ්‍යයි. මේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති සියලුම උපදේශා නියෝග දෙවන කියවීමේ දීගත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ජනතා අදහස අප සහෝදර පක්ෂ අදහස් වලටත් අහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධනය කුට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව පනත ගැන තුලින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමුලින්ම සාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75%ක්වත් ශ්‍රී ලංකාවට වෙන්විය යුතුයි යන රෙගුලාසිය ද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවාට සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයන් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතුයි ද අපි විශ්වාස කරනවා. 2015 සිට 2019 දක්වා කාලය තුළදී පසුගිය රජයේ මෙම ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණා. අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමන් ඒ අවස්ථාවේදී දැක්වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රට ඉදිරියේදී අත් आर्थिक සම්බාධක පිහිටවන ගිය ආණ්ඩුව කාලේ සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න ගිය අවස්ථාවේදී ඔබලා විපක්ෂයේදී කිව්වා මේක කරන්න එපා මොකද සිංගප්පූරුවේ කට්ටිය ලංකාවට ඇවිල්ලා අපේ රැකියාව ගනි. නමුත් දැන් ඔබලා මේ කරන කෙඩුම්පත හරහා කිසිම සම්බාධකයක් නැතුව ඕනෑම විදේශිකයෙක්ට මේ රටේ මේ කලාපේ ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්.
යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ලේ ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකයේ අභියසදී පැවැත්වෙන මෙම සැමරුම් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. මීට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 452 දෙනෙකුට සහ සෙසු නිලයන් 489 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් ඊයේ දින උසස්වීම් ලබා දුන්නා. මේ අතර යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම නිමිත්තෙන් නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් රැසකට උසස්වීම් ලබා දී තිබෙනවා. ඒ අනුව නාවික හමුදාවේ 1968 දෙනෙකු සඳහා උසස්වීම් ලබා දී ඇති අතර නාවික හමුදාවේ නිලධාරීන් 64ක් සහ විවිධ තනතුරු වලට අයත් නාවිකීන් 1904ක් ඊට ඇතුළත්. මේ අතර ගුවන් හමුදා නිලධාරීන් 35 දෙනෙකුට උසස්වීම් ලබා දුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. එම උසස්වීම් ලබා දීම සිදු කෙරුණේ විජයග්‍රහණයේ 12 වන සැමරුමට සමගාමීවයි. යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම වෙනුවෙන් මහනුවර මයිලපිටියේ පිහිටි ජාතික රණවිරු ස්මාරකයේ අභියසදී පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණා. යුද්ධයෙන් සිය ජීවිත මාතෘභූමියේ හෙට දවස වෙනුවෙන් කැප කළ 29,000කට වැඩි රණවිරුවන්ගේ නාමයන් සනිටුහන් කොට නිර්මාණය කරන ලද අලංකාර වූ මයිලපිටිය ජාතික රණවිරු උද්‍යානයේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණිගම් මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමකේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. තවමත් විසඳුමක් නැති අලිමිනිස් ගැටුමෙන් පීඩා විඳින අනුරාධපුර පොළොන්නරුව සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ගොවි ජනතාව පිළිබඳවයි මේ. අලිමිනිස් ගැටුම හේතුවෙන් දිනෙන් දින පීඩා විඳින ගොවි ජනතාව පිළිබඳව අප නිරන්තරයෙන් තොරතුරු ඔබට වාර්තා කරනවා. නමුත් මේ වනතෙක් එම ගොවි ජනතාව සහ ඔවුන්ගේ අස්වනු වේරා ගැනීමට බලධාරීන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නැහැ. මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව සහ විලච්චිය ප්‍රදේශවල ගොවි ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. එම ගොවි ජනතාවගේ පොල් සහ කෙසෙල් වගාවන්ට වන අලින් දැඩි ලෙස හානි කර තිබුණේ මේ ආකාරයෙන්. පරිවැට සාර්ථකත්වයකුත් නැහැ. අපි බබාලත් එක ගෙදර තනියම ඉන්නේ. වී එහෙම ගෙවල් වල තියෙනවා නේ ඌවගේ බිත්ති හිටන් කඩයි කියලා. ඉතින් අපි හතර වටේට ලයිට් එහෙම දාලා තමයි රැත් තියන්නේ. එමින්ම ප්‍රදේශයේ නිවාස වලටද වනාලීන් හානි සිදු කර ඇති අතර ඉන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. අලි ඉතින් රෑ වෙනකොට පහ වෙනකොට අලි ගමට එනවා. වෙල්ලියෙන් ඇවිල්ලා ඔය පොතන් කරත් නෙවත් පොඩි කරගෙන ඇවිල්ලා ඉතින් ගමේ තියෙන පොල් ගාසුන් කොස් කට්ටික ඔක්කොම කාලා ඔක්කොම යනවා. ඉතින් රෑ වෙනකොට එළියට බහින්න බෑ. අලි හදිස්සියක් කළා ස්පීතාලයකට යන්න බෑ. ඉතින් හැමතැනම ගම හැමතැනම අලි පස් ආයතනයක පාරවල් වල ඇවිදිනවා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දියබෙදුම කොඳුරුවාව ගම්මානයේ පිහිටි මහායාය ගොවි සංවිධාන බල ප්‍රදේශය තුළ මෙවර යලකන්නේ යටතේ වගා කරන ලද විවගවන් ඇතුළු වගාවන් රසක් වනාලීන් විනාශ කර තිබුණා. ගොවි ජනතාව ඉතා දුක් මහන්සියෙන් ගාකරන බෝග මෙලෙස වනාලීන් විනාශ කර දැමීම හමුවේ එම ජනතාව තව තවත් අසරණ භාවයට පත්ව සිටින්නේ ඔවුන්ගේ ජීවිතද අනතුරට පත්ව ඇති පසුබිමකයි. අක්කරේකමාරක් විතර සම්පූර්ණ පාගලා මේ වගේ විනාශ කරලා තියෙනවා. දැන් මෙවට පොහොර වියදම් කරලා හැක්කලා අපි මේ අනාථ වැටලා තියෙන මේක කියන්න කෙනෙක් නැහැ. මේ වගේ ආයතනයකින් ගත්ත මේ වගේ දයක් කරන එක ලොකු දයක්. බලධාරීන්ට කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් බලධාරී එන්නේත් නැහැ. මෙම ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අලිවැටියේ විදුලි ධාරිතාව ඉහළ දමා සිය ජීවිත මෙන්ම දේපලද ආරක්ෂා කර දෙන ලෙසයි. දිනෙන් දින උග්‍රවන වනාලි තර්ජනය හමුවේ වවුනියාව ඕමන්ත පන්රිකේතකුලම් ප්‍රදේශයේ ගොවිබිම් වලට මාස කිහිපයක සිට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. අස්වනු නෙලීමට ආසන්න ගොවිබිම් වනාලීන් විසින් විනාශ කර දමා ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. එම ප්‍රදේශවාසීන්ද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වනාලි තර්ජනින් මිදීමට නිසි විසඳුම් ලබා දෙන ලෙසයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටි. රත්නපුර මහනගර සභා සීමාවේ පසුගිය පළමුවනදා සිට මේ දක්වා හුදකලා කර ඇති අංගම්මන ග්‍රාම සේවා වසමේ සියලුම පවුල් සඳහා වේලි සලක බෙදා දීම සිදු කර තිබෙනවා.
කොරෝනා වෛරසය රත්නපුර නගරයේ සීග්‍රින් පැතිර යමු හේතුවෙන් එම නගරයේ විෂ බීජ හරණය කිරීමට මෙලෙස කටයුතු යොදා තිබුණා. හුදකලා තත්ත්වයේ පවතින දඹුල්ල නගරයේ පොහොරන් වැව ග්‍රාම නිලධාරී කොට්ටාසයේ පවුල් 627කට රජය විසින් නොමිලේ ලබා දෙන සහන මළු බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. සංචරණ සීමා පනවන කාල සීමාව තුළ අලෙවි කිරීම සඳහා සංගවා තිබූ මත්පැන් බෝතල් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර කිරියොය ප්‍රදේශයේ පාදයකට වෙඩිවැදීමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටින තනි දළ ඇතෙකුට ප්‍රතිකාර කිරීමට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.